ලක්ෂණ ප්‍රශ්නයක් ගැන තමයි මේ සාකච්ඡා කරන්නේ. අපි බලමු පස්සේ මොකද්ද කියලා. පස්සේ තමයි කිසියම් අයෙකුට වෙනස් කලිසම් 3ක්ද වෙනස් කමීස 2ක්ද ඇත. කිසියම් අයෙකුට වෙනස් කලිසම් 3ක්ද වෙනස් කමීස 2ක්ද ඇත. ඔහුට එම දෙවර්ගයේම ඇඳිය හැකි වෙනස් ආකාර ගන්න කීයද? අපි මේ ගාන හදන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් තේරි මොනවද කියන්නේ කියලා බලමු. මොකද එහෙම බැලුවෙන් පස්සේ ගාන හදන්න ඉතා ලේසි වේවි. මේ මෙහෙම පාඩමක් තියෙනවා. මේක මතක තියාගන්න ඕන පාඩමක්. සංකරණ සහ සංයෝජන කියලා. සංයෝජන කියලා. මේ සංකරණ කියලා කියන්නේ පිළියෙල කිරීම. සංයෝජන කියලා කියන්නේ තෝරා ගැනීම. තෝරා ගැනීම. මේ දෙක මතක තබා ගත්තාම ඇති ගාන හදනකොට කොහොමද හදන්නේ කියලා ඔබට වටහා ගන්න පුළුවන්. එනේ මේ පාඩම යටතේ තමයි මේ IQ සම්බන්ධ අයි ඒ කියන්නේ IQ ප්‍රශ්න හැදෙන්නේ. මෙන්න මේ පාඩමක් සම්බන්ධ වෙන IQ ප්‍රශ්න වලට සංකරණ සහ සංයෝජන කියලා. මතක තියාගන්න ඕන සංකරණ කියන්නේ පිළියෙල කිරීම, සංයෝජන කියන්නේ තෝරා ගැනීම. මේක කරන්නේ කොහොමද කියලා බලමු ගානක් හදනකොට. දැන් කිව්ව එකේ ගන්න තියෙනවා පුද්ගලයා කලිසම් 3ක් තියෙනවා. මතක තියාගන්න ඒවා වෙනස් කලිසම්. වෙනස් කියන එක ඉතා වැදගත් වෙනවා. ඒ වගේම වෙනස් කමීස දෙකක් තියෙනවා. අපි මේවා සංකේත කරගත්තොත් කලිසම් කියන ඒවා ට්‍රවුසර්ස් නිසා T1, T2, T3 කියලා වෙනස් ආකාරයේ ට්‍රවුසර්ස් තුනක්, කලිසම් තුනක් තියෙනවා. ඊළඟට කමීස ෂර්ට් නිසා S1, S2 කියලා දෙකක් තියෙනවා. අපි බලමු මේ පුද්ගලයා මෙතන ඉන්න කියලා හිතලා අපි මේක සරලව විසඳන්නේ කොහොමද කියලා ඉතින් පැහැදිලිව දැන් වටහා ගනිමු. ඊට පස්සේ අපි එක ඉක්මනින් හදන්නේ කොහොමද කියලා බලමු. මේ පුද්ගලයාට අඳින්න පුළුවන් කලිසම් තුන් జాතියක් තියෙනවා. පළවෙනි මේ අවස්ථාව තමයි මේක රුක් සටහනක් විදියට අපිට රුක් සටහනක් ආකාරයෙන් අපිට මේ අවස්ථාව දක්වන්න පුළුවන්. මේ පුද්ගලයා T1 කියන කලිසම අඳපු අවස්ථාව. මේ පුද්ගලයා මේ T2 කියන කලිසම අඳපු අවස්ථාව. මේ පුද්ගලයා මේ T3 කියන කලිසම අඳපු අවස්ථාව. මේ T1 කියන කලිසම අඳපු පුද්ගලයාට අවස්ථා දෙකක් තියෙනවා. S1 ෂර්ට් එක අඳින්න පුළුවන්. S2 ෂර්ට් එක අඳින්න පුළුවන්. මේ T2 කියන ට්‍රවුසර් එක අඳපු අවස්ථාවේදී පුළුවන් මේ පුද්ගලයාට S1 කියන ෂර්ට් එක සහ S2 කියන ෂර්ට් එක අඳින්න. මේ T3 කියන අවස්ථාවේ ඉහත ආකාරයටම S1 S2 කියන ෂර්ට් දෙක අඳින්න පුළුවන් අවස්ථා දෙකකදී. එතකොට අපි බලමු මේ පුද්ගලයා මෙන්න මේ අවස්ථා 6ක් තියෙනවා මෙතන. මේ ඔබට පැහැදිලි වෙන්නේ නැති T1 කියන ෂර්ට් කලිසම ඇඳලා T1 කියන කලිසම ඇඳලා S1 කියන ෂර්ට් එක ඇඳපු අවස්ථාව. T1 කියන කලිසම ඇඳලා S2 කියන ෂර්ට් එක ඇඳපු අවස්ථාව. ඒක තව කම් මෙතන තව ෂර්ට් නැති නිසා ෂර්ට් දෙකයි දිනේ. ඒ දෙක ඇඳලා දිනේ T1 ට්‍රවුසර් එකත් එක්ක. T1 කියන කලිසමත් එක්ක S1 කියන ෂර්ට් එක ඇඳපු අවස්ථාව. T2 කියන කලිසමත් එක්ක S1 කියන ෂර්ට් එක ඇඳපු අවස්ථාව. T2 කියන කලිසමත් එක්ක S2 කියන ෂර්ට් එක ඇඳපු අවස්ථාව. මේ T3 කියන කලිසමත් එක්ක S1 කියන ෂර්ට් එක ඇඳපු අවස්ථාව. T3 කියන කලිසමත් එක්ක S2 කියන ෂර්ට් එක ඇඳපු අවස්ථාව. ඉතින් මේ අවස්ථා තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි. එම නිසා මුළු අවස්ථා ගණන වෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි අවස්ථා 6යි. උත්තරේ දෙන්නේ අවස්ථා 6යි. ඒ කියන්නේ මෙතනින් පැහැදිලි කරන්නේ මේ අවස්ථාව අපි මේ කලිසම ඇඳලා ඊට පස්සේ S1 ෂර්ට් එක ඇඳලා මේ කලිසම ඇඳලා අපිට පුළුවන් තව S2 ෂර්ට් එක ඇඳින්න. වෙන
මේ කලිසමත් එක්ක තව වෙනස් ආකාරයක් නැහැ. මොකද ෂර්ට් දෙකයි තියෙන නිසා. ඒ වගේ T2 ට්‍රවුස් කලිසමත් එක්ක S1 ෂර්ට් එක S2 කියන ෂර්ට් එක අඳින්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔබට පේනවා මේ මුළු අවස්ථා ගන්න හතරයි. ඉතින් මේක අනිත් පැත්තට අපිට ඒ කියන්නේ මේක මම මේ පිටා පැහැදිලිව තේරු කර ගන්න ඕන නිසා ඔබට මම මේ මෙතරම් සරලව කියන්නේ මේක අපි මුලින්ම ෂර්ට් එක අදිනවා කියලා ගත්තත් අපිට පුළුවන් ෂර්ට් දෙකක් තියෙන නිසා මෙන්න මේ වගේ අවස්ථාවක් ගන්න ෂර්ට් දෙකයි තියෙන මේ පුද්ගලයා මෙහෙම ඉන්නවා. ෂර්ට් දෙකක් තියෙන නිසා අපි S1 ෂර්ට් එක ඇඳලා S2 ෂර්ට් එක ඇඳලා ඉතින් මේ අවස්ථාවේදී අපිට කලිසම් තුනක් තියෙන නිසා මේක මෙහෙම වෙනස් වෙනවා. මේ ඉස්සෙල්ලා නමුරු සතරේ පොඩි වෙනසක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ T1 ට්‍රවුසරේ T2 ට්‍රවුසරේ T3 ට්‍රවුසරේ අඳින්න පුළුවන් ඉස්සන්නද පුද්ගලයා. T1 T2 T3 කියලා ඉස්සෙල්ලා ආකාරයම ඉතින් මේ S1 T1 ඉතින් මේ විදිහට මේක විතරක් පේනවා 6 අවස්ථා 6යි එන්නේ. ඉතින් මේක ඔබට ගන්න පුළුවන් මේක අවස්ථා 6යි කියලා. උත්තරේ දෙන්නේ අවස්ථා 6යි. එතකොට මේ ගාන අපිට මුලින්ම කරන්න පුළුවන් මෙන්න මේ වගේ මූල ධර්මයක් තියෙන ගණන් කිරීමේ මූල ධර්මයේදී. මේක ඔබට මතක තියාගන්න, මතක තියාගත්ත පස්සේ ගණන් හදන්න පහසු වේවි. ඒ කියන්නේ කිසියම් අයේ කිසියම් වැඩක් අධීර කිහිපයකින් නිම කරන්නේ නම් ඔහුට එම වැඩය නිම කළ හැකි වෙනස් ආකාර ගණන එක් අධීරයේදී නිම කරන්නා වූ වෙනස් ක්‍රම ගණන් වල ගුණිතයට සමාන වේ. වෙනස් ක්‍රම ගණන් වල ගුණිතයට සමාන වේ. මේක තමයි ඉස්සෙල්ලා පෙන්නුවේ. මේක වෙනස් කියන එක ඉතාල වැදගත්. ඒ කියන්නේ කිසියම් අය කිසියම් වැඩක් අධීර කිහිපයකින් එකිනෙකට වෙනස් අධීර කිහිපයකින් මෙතන අධීර කිහිපයකින් වෙනස් අධීර. ඒ කියන්නේ මෙයා කිසියම් අය කිසියම් වැඩක් අධීර කිහිපයකින් නිම කරන්නේ නම් ඔහුට එම වැඩේ නිම කළ හැකි වෙනස් ආකාර ගන්න එක එක අධීරයේදී නිම කරන්නා වූ වෙනස් ක්‍රම ගණන් වල ගුණිතයට සමාන වේ. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා ඒ කියන්නේ අපි මේක ඉස්සෙල්ලකට ගත්තොත් මේ පුද්ගලයාට වෙනස් ක්‍රම අධීර දෙකක් කලිසම ඇඳීම ඉස්සෙල්ලා ගන්න ගත්තොත් කලිසම් ඇඳීම එක ක්‍රමයක්. ඊළඟට ඔහුට පුළුවන් කමීසය ඇඳීම. ඉතින් කලිසම ඇඳින්න එකේ ඔහුට T1 T2 T3 කියලා ක්‍රම තුනක් තියෙනවා. කමීස ඇඳීම S1 S2 කියලා ක්‍රම දෙකක් තියෙනවා. එතකොට මෙතන ක්‍රම තුනයි කලිසම ඇඳීම ක්‍රම තුනයි ක්‍රම දෙකයි. එහෙත් ගණන් ක්‍රියාවේ මූල ධර්ම යනවා ඔහුට වෙනස් ආකාර ගණන සමානයි. 3 වැඩි කිරීම 2 ඔබට උත්තරය ඉතා පහසුවෙන් ගන්න පුළුවන් 6 කියලා. මම ඉස්සෙල්ලා ඒ කියලා දුන්නේ කොහොමද ඒක වෙන්නේ කියලා පැහැදිලි කිරීමක් විදියට. ඉතින් මේ වගේ ගණන් අපි නැවතත් හමු වෙමු ඉදිරි පාඩමකදී.